दिसावे हदे प्रथम में निसावे अग मुनु रत एक मीट कट सुगन कतट ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් වවුනියාවේ පැවති ජනරලියකට සහභාගී වෙමින් අනුරකුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා. ජාතිවාදී හා ආගම්වාදයේට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ කිසිදු ඉඩක් නැති බවයි මේ මහතා මෙහිදී කියා සිටියේ. අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා. 2015 ඉඳන් 19 දක්වා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ සාකච්ඡා ගියා. ඒවා අතරමැද නතර වුණා. ඒ නිසා සියලු ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරනවා. ඒවා ශක්තිමත් කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගේනවා. ඒ විතරක් නෙවෙයි. කවරාකාරයෙන් හෝ ජාතිවාදීට ආගම්වාදීට ජාතික ජනබලවේ ආණ්ඩුවක් අතර ඉඩක් නැහැ. හැබැයි හැම පුරවැසියෙකුටම තමන්ගේ ආගමට ගෞරව කරමින් තමන්ගේ ආගම ආරක්ෂා කරගනිමින් ඒ ආගම දෙහිමේ අයිති අපිට අහුරු කරන්න ඕන. එතකොට සමහර අය කියනවා ජාතික ජනබලවේගයේ ආපුවම බුද්ධ ආගමට අනතුරක් කියනවා. මට මතකයි තිස්සත් නායක කියලා මහනුවර කිව්වා අපි ආපුවම නුවර පෙරහැර නතර කරනවා. චරිතහෙරත් කුරුණෑගලද කියනවා අපි ආපුවම ඇත්කඳ විහාර පෙරහැර නතර කරනවා. තව හාමුදුරන් වහන්සේ නමක් කිව්වා අපි ආපුවම දානි දෙන්නේ නැති වෙයි. දානි දෙන්නේ ආණ්ඩුවේ ගැසට් එකක් ගහලාද? මතක තියාගන්න ජාතික ජනබලවේගයේ විතරයි. සෑම ආගමකටම ගරු කරන සෑම සංස්කෘතියකටම ගරු කරන සමගියෙන් පිරි මේ අතර අනුකුමාර දිසානායක මහතා කැලණියේ ව්‍යාපාරික හමුවකට දෙක්ුණා. හදිසි තත්වයකදී ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් අරමුදලක් ගොඩනගන බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ඒ ඒ ක්ෂේත්‍රවල නායකත්වය දීලා තනි තනි මිනිස්සු දේශපාලකයට සම්බන්ධ වෙනම එනුවට තනි මිනිස්සු දේශපාලකයන් එක්ක බැඳීමක් ඇති කරගන්නව වෙනුවට සාමූහිකව මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා අත්හදා බැලීමක් මේ පවුණු අවුරුදු 3 අතර තුරේ කරගෙන ආවා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ 9 වෙනි ජනාධිපති බවට තෝරාපත් කර ගැනීම සඳහා තනි තනි දේශපාලකයෙකුට වහල් භාවයෙන් වැඩ කරමින් යටත් වෙනව වෙනුවට තමන්ගේ ව්‍යාපාරය තුළ සාර්ථක කර ගැනීමට සාමූහික ප්‍රාන්තයක් දරුවොත් අපිට අහිමි වී බොහෝ දේවල් නැවත අත්පත් කරගත හැකි බව ඉතිහාසයේ ඕනටත් වඩා සාක්ෂි දරනවා. අපේ රටේ පහුගිය කාලේ අර ඇතිවෙච්චි පාස්කු පහරේ පස්සේ ඇති කොවිඩ් තත්ත්වයේ විසින් අපේ සුළුහම අධිපරණ ව්‍යවසායක විශාල ප්‍රමාණයක් කඩාවැටුණා. තමන්ගේ දේපල බැංකුවලට පරාටය හරහා නේද සින්න වීමේ තත්ත්වයක් ඇති වුණා. ඒ වගේ 90%කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ කළමනාකරණ වැරද්දක් හෝ තමන්ගේ ව්‍යාපාර උපාය මාර්ග වැරද්දක් නිසා නෙවෙයි රටේ ඇතිවෙච්ච තත්ත්වයක් නිසා. ලෝකයේ අන්න ඒ වගේ වෙලාවක ඒ ව්‍යාපාර ආරක්ෂා කරගන්න අරමුදල් තියෙනවා. මම දන්නවා කැනඩාව වගේ රටක. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ෆැක්ටරියේ වැඩ කරන්න ඉඩ දුන්නා පඩි ආණ්ඩුවෙන් කිව්වා. ද ශක්තිමත් කර්මාන්ත ව්‍යවසායක ආරක්ෂක අරමුදල් තියෙනවා. අපේ රටේ මේ හිතන්නේවත් නැහැ. අපි මොකද කරන්නේ? හදිසි තත්ත්වයකදී ව්‍යාපාරිකයන්ට බලපෑමක් කරනවා නම් ඒ ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් අරමුදලක් පිහිටවන්න අපි බලාපොරොත්තු. කඩාවැටුණොත් ඒ අරමුදලෙන් උදව් කරන්න ඕන. මොකද ව්‍යාපාර කඩාවැටුමක් කියන්නේ මොකද රටේ කඩාවැටුමක්ද භාණ්ඩාගාරය අහිඳෙනවා භාණ්ඩාගාරයේ ධනෙ ඉන්න නම් ඔයගොල්ලෝ ව්‍යාපාර වැඩ කරා ඔයගොල්ලෝ කඩාවැටුමක් මොකද භාණ්ඩාගාර ධනෙ ඉන්නේ එනස අපි ශක්තිමත් අරමුදලක් හදන්න බලාපොරොත්තු ඒ වගේම අලුත් ව්‍යවසායකයෙකුට අපේ මේ කර්ම ව්‍යව එන්න බාධා ඇති වෙනවා එක තමයි අලුත් ව්‍යවසායකට උනන්දුව සලස්ම ව්‍යාපෘතියක් තිබ්බත් වැඩක් නැහැ අතේ සල්ලි නේ බැංකුවට ගියොත් ණයක් ගන්න බැංකුව ඉස්සෙල්ලා බලනවා හොඳ ගනුදෙනු කරුවෙක්ද කියලා හැබැයි ගනුදෙනු කරන්න යා ව්‍යාපාරයක් පටන් අරගෙන නෙවෙයි ඊළඟ බලනවා ආයෙ දේපලක් තියනවද කියලා දේපලක් තියන තරම් ධනවතෙකුත් නෙවෙයි එතන කොහොමද යා ව්‍යවසායකෙක් බවට පත් වෙන්නේ එනිසා තමයි අපි යෝජනා කරලා තියෙන අලුත් සංවර්ධන බැංකුව අපි ඔබට අවශ්‍ය සියලුම පහසුකම් ආණ්ඩුවක් විදිහට ලබා දෙන්නම් ඇල්වතර විදිහටපත් පුද්ගලිකව බලාපොරොත්තු වෙමි